නව නෝම්බලකට පවුඩර් මික්ස් කටින් කටට නියම උම්බලකට රස. අතිපූජ්‍ය ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රකාශයට පත් කළ ප්‍රසිද්ධ ලිපිය තුල අඩංගු කරුණු අනුව පවතින රජය ඉල්ලා අස්වී යුතු බවත් සියලු දෙනාට පිළිගත හැකි අන්තර්පාලන ආණ්ඩුවකට යා යුතු බවත් උන්වහන්සේලා කියා දුන්නා. එම ඉල්ලීම්ද ගණන් නොගෙන ජනාධිපතිතුමන් විසින් අද පත් කළා කියලා කියන නව කැබිනට් මණ්ඩලය ඒ නිසා අපට පිළිගන්නට බැහැ. එය හුදෙක් ඇස් බැඳුමක් පමණයි. ජනතා අපේක්ෂා සම්පූර්ණ කරන දෙයක් නොවේ. අමාත්‍ය මණ්ඩලයේ වෙනස් කරනවා කියන්නේ හිසරදේට කොට්ටේ මාරු කරනවා වගේ තමයි. ලෙඩේට බේත දෙන්න එපෑ. නීතිය දේශපාලන අධිකාරියට කීකරු වෙන ආයතනයක් නෙමෙයි. නීතිය නිදහස්. ඒ වගේම දේශපාලන අධිකාරිය වැරද්දක් කළොත් එය පෙන්වා දෙන්නට තරම් ශක්තිමත් ස්වාධීන ක්‍රමවේදයක් විය යුතුයි නීතිය. රටේ නීති. ඒ වගේම දූෂණය ඒ නව ක්‍රියාදාමයේ දූෂණය සහ මුලින්ම ඉවත් කරන්නට අවශ්‍යයි. යම්කිසි කෙනෙක් දූෂිත කාරණාවල යෙදී තිබෙනවා නම් ඒ අයගේ පුරවැසි අයිතිවාසිකම් අවලංගු කිරීමේ නීති රීති ඇතුළත් බලගතු දූෂණ විරෝධී කොමිෂන් සභාවක් පත් කරලා මින් පස්සේ කිසිම කෙනෙකුට දූෂිත වැඩ කටයුතු වල යෙදෙන්න ඉඩකඩ නොසැලැස්විය යුතුයි. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ කරුණා කරලා මේ කරුණු ගැන අවධානය යොමු කරමින් රට ඉදිරියට ගෙනියන්නට සියලුම පක්ෂවල නායකයෝ එකතු වෙලා තමන් ගැන හිතනවට වඩා තමන්ගේ බලය ලබා ගැනීම හෝ බලය ආරක්ෂා කිරීම ගැන හිතනවට වඩා රටේ පුරවැසියාට සිදු වෙලා තියෙන මහා විනාශය ගැන හිතලා කරන්න බැරි නම් ඉවත් වෙලා ගිහිල්ලා කරන්න පුළුවන් නම් පුළුවන් දේවල් ප්‍රජාතන්ත්‍රවාදීව කරමින් යම් හේකින් මේ කියන දේවල් නොකර ජනතාව රැවටීමට අද තියෙන නායකත්වයේ කටයුතු කළොත් අපි ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ කරුණා කරලා අයින් වෙලා යන්න වැඩක් බලා. නීතිය ජනාධිපතිතුමාට උඩින් ඉන්නට ඕන. ජනාධිපතිතුමා වුණත් නීතිය කඩකළොත් එතුමාට වුණත් දඬුවම් කරන්න පුළුවන් සමාජ ක්‍රමයක් හදන්නට ඕනේ ලංකාව. මේක මේ ජනාධිපතිතුමා ගැන පමණක් නෙවෙයි